සුබදාසකෝල හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ක්‍රියේටිව් වටල් කී යුරෝප් channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද වීඩියෝ එක ටිකක් විශේෂ වීඩියෝ එකක්. ටිකක් නෙමෙයි ගොඩක් විශේෂ වීඩියෝ එකක්. මොකද අපි දන්නවා ලංකාවේ තියෙන්නේ unlimited internet. අපිට හැකියාව තියෙනවා ටෙරාබයිට් එකක වීඩියෝ එකක් උනත් YouTube එකට ඕනම platform එකකට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇඩ් කරන්න. වචනත් පැටලෙනවා මේ දේවල් කියද්දි. Sorry. මම මේ වෙන රටක දෙයක් කිව්වේ ලංකාවේ දෙයක් නෙමෙයි. ඉතින් අපි හැමෝම දන්නවා ලංකාවේ තියෙන unlimited internet connection ඉතාමත් ලොකු ප්‍රෝඩාවක්. ඉතින් unlimited internet connection අපිට ගන්න පුළුවන් ලොකු ගාණක් වියදම් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒවත් හරියටම unlimitedද කියන ප්‍රශ්නය ගොඩක් දුරට තියෙනවා. මොකද මේකට example එකක් තමයි මගේ යාළුවෝ පිටරටවල් වල ඉන්නවා. ඉතින් මෙයාලගෙන් අහලා බැලුවාම ලංකාවේ තත්ත්වය ගැන ඇත්තටම දුකයි. තනි ඇහැට ඇඬෙනවා. ඉතින් unlimited කතාව පොඩ්ඩක් පැත්තකින් දීලා අපි ළඟ තියෙන normal connection ගත්තත් ඒවත් කතා කරන්න දෙයක් නැහැ. ඒවත් සුපිරි ඉන්ටර්නෙට් කනෙක්ෂන්. මම ඉන්නේ හරියටම අගනුවර. ඒ කියන්නේ සමහරු කියනවා මම බදුල්ල ඉන්නේ මචං. හැබැයි ඇඩ්‍රස් එක අහගෙන අහගෙන ගියාම බදුල්ලට ගොඩක් එහා. හැබැයි මම ඉන්නේ අගනුවර හරියටම ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඉතින් මේ අගනුවරටවත් තාම හරියට අපේ ප්‍රොවයිඩර්ස්ලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දී ගන්න අසමත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මට මෙන්න මේ විදිහේ ටූල් එකක් ගැන අද වීඩියෝ එකෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද කතා කරන ටූල් එක තමයි WinX HD වීඩියෝ කන්වර්ට් එක. ඉතින් මේක 100%ක් මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝස් වල කැපැසිටි එක ගොඩක් ඩ්‍රොප් කරගන්න පුළුවන් කිසිම ක්වොලිටි එකක් ඩ්‍රොප් නොවී. ඉතින් මේක ඇත්තක්ද බොරුවක්ද කියන එක අනිවාර්යයෙන්ම දැනගන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මම ඔයාලට ප්‍රූව් කරලා පෙන්නනවා මේ වීඩියෝ කන්වර්ට් එක කොච්චර පවර්ෆුල්ද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි ටියුටෝරියල් එකට යමු. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. bell notification එක press කරොත් ඔයාලට හැකියාව තියෙනවා අපි කරන වීඩියෝස් ඉක්මනින්ම notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම SG Finance. මුලින්ම කියන්න ඕන අද වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ WinX HD වීඩියෝ කන්වර්ට් එක. ඉතින් ඒක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. ඉතින් මේක ස්පොන්සර්ෂිප් එකකට වඩා එහා ගිය මම හිතනවා ඔයාලට වටින ටූල් එකක් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ කන්වර්ට් එක ඔයාලට ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාව තියෙනවා www.winxdvd.com කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් වෙබ්සයිට් එක මතක තියාගන්න ඕන නෑ. මේ හැම ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් ෆලෝ කරලා ඔයාලට මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ කන්වර්ට් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට මේක ෆ්‍රී ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමුද මේකේ ඉන්ස්ටොලේෂන් ප්‍රොසෙස් එක ඒ වගේම කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අපි යමු කම්පියුටර් එකට. ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මම දීලා තියෙන ලින්ක් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ වෙබ්සයිට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට ප්‍රධාන වශයෙන්ම WinX වීඩියෝ කන්වර්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කළා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉන්ස්ටොලේෂන් ප්‍රොසෙස් එක විශේෂ දෙයක් නෑ. ඔයාලට normal software එකක් ඉන්ස්ටෝල් කරගන්න විදිහටම මේ software එක ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ කන්වර්ට් එක ගැන කතා කරද්දී මේකෙන් ගොඩක් ෆෝමැට්ස් කන්වර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැනට තියෙන ඕනම ෆෝමැට් එකක් වීඩියෝ ටු MP3 කරගන්නත් පුළුවන්, ඒ වගේම 4K ටු HD කරගන්න පුළුවන්. මේ වගේ ගොඩක් ෆීචර්ස් මේ වීඩියෝ කන්වර්ට් එක සතුව තියෙනවා. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට normally start menu එකේ මේ විදිහට icon එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති WinX HD video converter කියලා icon එක තියෙනවා. මම මේක select කරනවා. software launch එකෙන් පස්සේ මේ interface එක ගොඩක්ම user friendly interface එකක් විදිහට තමයි මට feel වෙන්නේ. ඉතින් මේක interface එකේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් video, ඒ වගේම URL, ෆොටෝ සහ මේ විදිහට බටන්ස් ටිකක් තියෙනවා. වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම අපිට පුළුවන් වීඩියෝ එකක් සිලෙක්ට් කරලා දෙන්න. ඒ වගේම තමයි මේ URL කියන සෙක්ෂන් එකෙන් අපිට හැකියාව තියෙනවා YouTube එකේ තියෙන වීඩියෝ එකක් direct convert කරලා අපේ PC එකට download කරගන්න. wow කොච්චර හොඳ feature එකක්ද. ඉතින් ගොඩක් දෙනෙක් YouTube videos download කරගන්න එක එක දේවල් use කරනවා. ඉතින් ඔයාලා මේ software එක use කරනවා නම් ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. example එකක් විදිහට මම YouTube video එකක link එකක් මෙතනට paste කරනවා. ඊට පස්සේ මම මෙතන analyze කියන option එක press කරනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපේ වීඩියෝ එක ඇනලයිස් වුණා. ඒ වගේම අපිට මෙතනින් කැමති ෆෝමැට් එකක් තීරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මීට ගොඩාක් කාලයකට කලින් ෆෝන් එකක් පාවිච්චි කරපු අය දන්නවා මේ 3GB කියන ෆෝමැට් එක. ඒ ෆෝමැට් එකත් මේ කන්වර්ට් එකේ අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන ඩිෆෝල්ට් දීලා තියෙන type එක මම select කරනවා. select කරලා මේ window එක okay කරනවා. ඒ window එක okay කරාට පස්සේ ඔයාලට පේනවා ඇති queue එකට add වෙනවා අපේ වීඩියෝ එක. තාම download වුණේ නැහැ. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන run කියන button එක press කරලා මේකේ download process එක start කරන්න.
ඊට පස්සේ මම මේ වින්ඩෝ එක ඕකේ කරනවා ඕකේ කරාට පස්සේ කන්වර්ට් වෙච්ච ලොකේෂන් එක ඕපන් වෙනවා මේ තියෙන්නේ මම දැන් download කරපු වීඩියෝ එක ඔයාලට පේනවා ඇති quality එක කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ ඔයාලට මේක ඕන නැත්නම් remove කරන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙතන delete icon එක press කරන්න right අපි බලමු දැන් අපේ machine එකේ තියෙන වීඩියෝ එකක් කොහොමද convert කරගන්නේ කියලා මම මෙන්න මෙතන තියෙන button එක press කරනවා නැත්නම් මේ උඩ තියෙන video කියන button එක press කරනවා මම තෝරගන්නවා මෙන්න මේ වීඩියෝ එක ඔයාලට මතක ඇති මම review එකක් කරා මගේ PC එකේ මේකේ capacity එක ඔයාලට පේනවා ඇති 2.83 කියලා සටහන් වෙන්නේ ඉතින් අපි බලමු මේක කොච්චර දුරකට අපිට capacity අඩු කරගන්න පුළුවන්ද කියලා මම මේ වීඩියෝ එක ඩබල් ක්ලික් කරනවා ඊට පස්සේ ඔයාලට මේ විදිහේ වින්ඩෝ එකක් එනවා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් recently used profile කියලා ඒ කියන්නේ මම කලින් convert කරන්න use කරපු formats මෙතන තියෙනවා ඉතින් ඔයාලා first time මේ software එක use කරනවා නම් මෙතන empty තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් general profile කියලා තියෙනවා මෙතනින් අපිට ගොඩක් profiles බලා ගන්න පුළුවන් ඉතින් මෙයාලා recommend කරලා තියෙන profile එක තමයි MP4 video කියන එක ඒ වගේම තමයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් device profile කියලා. ඒ කියන්නේ අපි හිතමු specially iPhone එකකට නැත්නම් Android phone එකකට නැත්නම් ඊට වඩා අඩු phone එකකට ඔයාලට මේක convert කරගන්න ඕන නම් එයාලා විශේෂයෙන් මෙතන formats දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම format එක ගැනම මම ඔයාලට එකින් එක explain කරන්නේ නැහැ. ඔයාලට මේ software එක download කරලා experiment කරලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි social media platform වලට අදාළ profile උත් මේ software එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට scroll කරනවා පහතට. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් web video profile කියලා. මේ section එක යටතේ ඔයාලට මෙතන පේනවා ඇති YouTube, Facebook, Vimeo සහ තවත් platforms මෙතන තියෙනවා. ඉතින් ඔයාලා YouTube එකකට වගේ video එකක් convert කරනවා නම් ඔයාලට හැකියාව තියෙනවා මෙතන YouTube කියන option එක select කරන්න. ඊට අමතරව ඔයාලට තවත් formats පහකින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී තෝරගන්නවා YouTube video කියන option එක. ඒක යටතේත් අපිට formats ගොඩක් බලා ගන්න පුළුවන්. මෙයාලා recommend කරලා තියෙන profile එක තමයි MP4 කියන profile එක ඔයාලට පේනවා ඇති මෙතන recommended කියලා තියෙනවා. Format එක ඉස්සරහන් ඔයාලට මෙන්න මේ විදිහේ level එකක් නැත්නම් adjustment එකක් බලා ගන්න පුළුවන් මෙතන එක පැත්තක් LQ කියලා තියෙනවා ඒ වගේම අනිත් පැත්ත HQ කියලා තියෙනවා LQ කියන්නේ low quality HQ කියන්නේ high quality ඉතින් ඔයාලට පුළුවන් මේක මේ පැත්තට දාන්න ඒ වගේම high quality පැත්තට දාන්නත් ඉතින් මම recommend කරනවා මේ mid section එක මොකද අපිට මේ mid section එකේ සෑහෙන හොඳ quality එකක් එක්ක අපේ capacity එක reduce කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මෙතන LQ එකට යන්න එපා මොකද එතනදී capacity එක අඩු වෙනව වගේම ඔයාගේ video resolution එක video එකේ quality එක සමහර විට අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන HQ එකක් use කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් මේකෙදි 1GB ෆයිල් එකක් වාට මෙගාබයිට් 300කට විතර reduce කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන mid section එක තෝරනවා. තෝරලා මේ window එක okay කරනවා. ඊට පස්සේ අපිට මෙතනදී අපේ වීඩියෝ එකේ හැම ඩීටේල් එකක්ම බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අපි YouTube preset එක තේරිවේ. මෙතන YouTube log එක තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එක convert වෙලා save වෙන්න ඕන කොහෙදද කියන එක මේ පහත section එකෙන් තෝරන්න පුළුවන්. මෙතන browse කරලා ඔයාලට පුළුවන් location එකක් තෝරලා දෙන්න. ඒ වගේම තමයි මෙතන software එකේ දකුණු අත පැත්තේ preview එකක් පෙන්නනවා. ඊට අමතරව අපිට පුළුවන් මේ software එකේ performance අපේ computer එකේ හොඳ hardware තියෙනවා නම් ඒ hardware වල support එක ලබා දෙන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතන NVIDIA graphic card එක ටික් කරලා තිනවා. ඒ වගේම මම මෙතන තව ටික් කරලා තිනවා use high quality engine කියන එක. එතකොට ගොඩක් fastly මේ convert එක අපිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මෙතන run කියන option එක press කරනවා. convert කරපු වීඩියෝ එකේ result එක බලන්න කලින් ඔයාලට පුංචි දෙයක් කියන්න ඕන WinX HD video convert එක ඔයාලා download කරගත්තා නම් ඔයාලට හැකියාව තියෙනවා giveaway එකකට join වෙන්න. ඉතින් මේ video convert එක free access කරන්න පුළුවන් වගේම සමහර pro features තියෙනවා ඔයාලට මිලදී අරගෙන මේව access කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ giveaway එකෙන් මේ software එක සම්පූර්ණයෙන්ම ඔයාලට දිනා ගැනීමේ හැකියාව තියෙනවා. මේකට කරන්න තියෙන්නේ video description එකේ link එකක් තියෙනවා. ඒක select කරලා යන්න giveaway page එකට. මෙතනදී ඔයාලා එක ප්‍රශ්නයක් අහනවා. ඔයාලා ඇයි video එක resize කරන්නේ? මොන platform එකක් සඳහාද ඉතින් මේක ඔයාලට සිලෙක්ට් කරන්න වෙනවා එක්සැම්පල් එකක් විදිහට YouTube වලටද Facebook වලටද TikTok ද Instagram ද මේ විදිහේ කැමති platform එකක් තෝරන්න තෝරලා ඔයාගේ වැඩ කරන email එකක් එක්ක මේක submit කරන්න මේ විදිහට email address එක දුන්නට පස්සේ යන්න ඔයාගේ mail එකේ inbox එකට ඊට පස්සේ ඔයාට මේ විදිහේ email එකක් බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාට software එක download කරගන්න link එක සහ ඔයාට license key එකක් free ලබා දීලා තියෙනවා ඊට පස්සේ ඔයාට කරන්න තියෙන WinX HD convert එක open
open කරන්න මෙතන ඔයාට උඩින් බලා ගන්න පුළුවන් register කියලා option එකක් මේක select කරලා ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ email එක සහ license key එක මෙතනට ලබා දෙන එක ඊට පස්සේ ඔයාට මේ software එක සම්පූර්ණයෙන්ම දින 90ක් යනකම් fully free use කිරීමේ හැකියාව තියෙනවා හරි මේ විදිහට අපේ convert එක ඉවර වුණා ඊට පස්සේ මම මේ window එක okay කරනවා okay කරලාට පස්සේ convert වෙච්ච location එක open වෙනවා ඊට පස්සේ අපි බලමු මේක capacity එක කොච්චරක්ද කියලා මම විතර mouse එක තියාගෙන ඉන්නවා ඔයාලට පේනවා ඇති megabyte 380කට මේකේ capacity එක අඩු වෙලා තිනවා ඉතින් capacity එක අඩු වුණාට වැඩක් නැහැනේ video එකේ quality එක තියෙන්නත් එපැයි අපි බලමු මේ video එක play කරලා quality එක කොහමද කියලා ඉතින් ඔයාලට පේනවා ඇති වීඩියෝ එකේ කිසිම issue එකක් නැහැ quality එක හොඳටම හොඳයි හැබැයි මම මේක තව ඔයාලට prove කරලා පෙන්නන්නම් අපි යමු text එකක් appear වෙන තැනකට ඒකේ quality එක කොහමද බලන්න right ඔයාලට පේනවා ඇති SG Fernandez කියන lower third එක appear වුණා SG Fernandez කියන text එකත් ඉතාමත් clear මට්ටමේ තියෙනවා ඒ වගේම ඊට පහතින් තියෙන found of creative art එක ඒක ඉතාමත් පුංචි අකුරු ටිකක් ඉතින් මුලින්ම damage වෙන්න ඕන අන්න ඒ අකුරු ටික මේ වීඩියෝ එකේ quality එක drop වෙලා නම් හැබැයි ඒ අකුරු ටික කිසිම damage එකක් නැහැ. ඉතින් ඔයාලා මේ video එක බලන්නේ low quality දාලා නම් 1080p quality එක දාලා බලන්න. එතකොට ඔයාලට මේකේ වෙනස හොඳටම බලා ගන්න පුළුවන්. ඉතින් අපි තව ටිකක් video එකේ ඉස්සරහට ගිහිල්ලා තව text එකක් appear වෙන තැනක් බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනත් මේ price එක සහ අකුරු ටික ඉතාමත් හොඳ clear මට්ටමක තියෙනවා. ඉතින් overall මේ software එක ගැන මට feel වෙන විදිහ තමයි මේ software එක ගොඩක් user friendly. අපිට මේකේ settings හොයන්න සහ මේකේ formats හොයන්න වද වෙන්න දෙයක් නැහැ. ඉතාමත් පැහැදිලිව interface face එකේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට hardware acceleration ගන්න නිසා අපේ video එක ඉතාමත් ඉක්මනින් convert කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වෙනත් converters ගත්තහම අපිට normal video එකක් convert කරන්න සමහර වෙලාවට පැයක් එකමාරක් දෙකක් මීට වැඩි කාලයක් වුණත් ගත වෙනවා. ඉතින් ඔයාගේ machine එකේ spec හොඳ මට්ටමක තියෙනවා නම් ඉතාමත් කෙටි වෙලාවකින් ඔයාගේ video එකක් convert කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ video එකේ duration එක තිබ්බ විනාඩි 24ක් full HD video එකක් ඒ වගේම මට මේක convert කරගන්න ගියේ විනාඩි 5කටත් වඩා අඩු කාලයක්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේක experiment කරලා බලන්න 100%ක් guarantee කරන්න පුළුවන් convert එකක්. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting tutorial එකක් වෙන්න ඇති. Video එක බලලා විතරක් නවතින්න එපා. අනිවාර්යෙන්ම මේ convert එක download කරන්න මම ඔයාලට proof එක කළා පෙන්නුවා මේ convert එක කොච්චර powerfulද කියලා. ඉතින් text වල quality එක drop වෙන්නේ නැහැ කියන්නේ අනිවාර්යෙන්ම video එකේ quality එක ඒ විදිහටම තියෙනවා convert කරාට පස්සේ ඒ වගේම තමයි ඇයි ඔයාලා videos convert කරන්නේ මොකක්ද reason එක මේ ගැන අනිවාර්යෙන්ම comment section එකේ කතා කරමු ඉතින් මේ වගේ tutorial එකක් අරන් එන්නම් ආයෙත් දවසකදී ඉතින් මම sign out වෙනවා මම SG Fernandez ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්